ඉතින් කොහොම හරි අගස්තිය මාර්කෙන් එළියට ගියාට පස්සේ එම්ල කල්පනා කරනවා අනේ දෙවියනේ මං මේ පාරත් කොහොම හරි බේරුණා ඒත් ඉතින් තව කීපාරක් නම් බොරු කරන්නද අනෙක් පැත්තෙන් අමෘත් මාර්කෙන් එළියට ගිහිල්ලා දෙපැත්තට බැනුවෙනි ඔහු කාර් එක ගාවටත් ගිහිල්ලා ඉතින් ඔහම යනවත් එක්කම අමෘත් එකපාරටම අගස්තියගේ ඇඟේ හැපෙනවා අගස්තියන් දකින්නේ නැහැ හරියටම කවුද කියලා එහෙමම හැපුණු පාර ඔහු කියනවා සෝරි බ්‍රදර් කියලා පස්සේ මොන දැක්කම තමයි අඳුනගන්නේ මේ ඉන්නේ අමෘත් කියලා ඉතින් අගස්තියට අමෘත් කියනවා මාසිනේ අගස්තියත් කියනවා අමෘත් ඔයා මොකද මෙතන කරන්නේ අමෘත් කැලෙන් ඉන්න ලොකු උත්සාහයක් දෙනවා මොකද ඉතින් ඔහු දෙපැත්තට වැනි වැනිනේ මෙච්චර වෙලා හිටියේ ඉතින් අගස්තිය හන්දේ ඔහු මොකද මෙතන කරන්නේ කියලා අමෘත් බොරුවක් කියනවා මම මේ ගෑනු ළමයෙක්ට උදව්වක් කරන්න ආවා අගස්තිය දකිනවා අමෘත්ට කොහොමත් හරියට කැලෙන් ඉන්න බෑ වගේ කියලා ඉතින් ඔහු අහනවා එහේ ඔයා ඉන්න ටික ඩ්‍රින්ක්ස් හරිගෙනද අමෘත් කියනවා අනේ දෙවියනේ මට මොකටද ඕවා හරි හරි මස්සනේ ඔහම මතක කරන්නකෝ මට කියන්නකෝ ඔයා මොකටද මෙතෙන්ට ආවේ මට නෑනගේ ෆොටෝ එක පෙන්වන්නනේ නේද කොහෙන්ද පෙන්වන්න අගස්තිය කියනවා ආ ඔහම ඉන්නකෝ අගස්තිය එන්විලොප් එක දිගාරින්නේ නැතුවම ඒක එහෙමම අමෘත්ට දෙනවා අමෘත් නම් ෆොටෝ එක දිගල්ල බලනවා ඒ වෙලාවෙම හරියට මගස්තයට ෆෝන් කෝල් එකක් එනවා ෆොටෝ එක බලලා ඉවර වෙලා අමෘත් කියනවා අගස්තයට අනේ මසිනා මහත්තයෝ දැන් මේ කසාද යෝජනාව ඔයාටනේ ආවේ ජෝරි ෆැමිලි එකෙන් ඉතින් මේ ගෑනු ළමයාත් ලස්සනකේ ඔන්නෝකට හා කියන්නකෝ බලන්නකෝ මේ ගෑනු ළමයා කොච්චර ලස්සනද අගස්තය කියනවා මං දන්නවා මං ඔය මිස් නයනිකාව මොන ගහලා තේනවා ඒත් ඉතින් කසාදයක් කරගන්න තරම් එහෙම බැඳීමක් නම් අපි අතරේ නෑ කසාදෙකට නම් ලොකු විශ්වාසයක් ඇති වෙන්න ඕනේ කොහොමද එහෙම එකපාරටම කෙනෙක්ව කසාද බඳින්නේ අපේ කෙනෙක්ව අඳුනගන්න ඕනේ ආදරයක් තියෙන්න ඕනේ අමෘත අනිත් පැත්ත හැලලා කියනවා ආදරය විශ්වාසය ඔවම මොකටද එහෙම කිව්වහම අගසිය පොදුම වෙලා වගේ අහනවා මොකද කිව්වේ ඇයි ඔයාකට ආදරය කරන්නේ නැද්ද අමෘත් බය වෙලා වගේ උත්තර දෙනවා මම මගේ මුළු ආත්මෙන්ම ආදරය කරන්නේ ඔයාගේ ආදරණීය අක්කටනේ මං එයාට අවංකවම ආදරය කරනවා අගසිය අපව අහනවා ඉතින් ඇයි එහෙනම් ඔයා කිව්වේ මැරේජ් එකට එහෙම විශ්වාසය ආදරය එදේවල් ඕනේ නැහැ කියලා කොමාරී ඉතින් වෙන වෙන කතා කියලා අමෘත් ඒ කතාව මගහරිනවා ඔහු කියනවා එයාලගේ කසාදෙදී එහෙම දෙයක් ඕනේ නැහැ මොකද අපේ කසාදෙ ගොඩක් ශක්තිමත් අගසිය කියනවා හරි එහෙනම් ඇඳ ගන්නවද එයාසේ තාමත් පල්ලු නැඳ බුල්බුල්ට ගහන ගමන් ඉන්නේ මේ සල්ලි දොන්නේ කවුද කියේ කියලා අහනවා බුල්බුල් කියනවා මොකක්ද මේ ඇත්තනේ කිව්වේ මම ඉමලියා විදිහට අර මහත්තයාට කෝල් කරා ඒ මහත්තයා තමයි මට සල්ලි දැම්මේ හැබැයි ඉතින් මේ කතාව පල්ලු නැඳ විශ්වාස කරන්නේ නැහැ ඇයි කියනවා ඒ කෙල්ලේ මාව මේ මෝඩයට අඳන්නද හදන්නේ තමුන් කවුද ওই විදිහට සල්ලි දෙන මෝඩයා බුල්බුල් කියනවා අනේ අම්මේ එහෙම කෙනෙක් ඉන්නවා හරි ඔහොම ඉන්නකෝ මං ආවට පෙන්වන්න ඉතින් අය මොබයිල් එක අරගෙන අමෘත්ට ආදරෙන් මැසේජ් එකක් ගහන්නයි මේ හදන්නේ මැසේජ් එක ටයිප් කරන ගමන් පල්ලුට හෙන්න කියවනවා ඒකටත් ඉතින් පල්ලුට කේන්ති බොයිබල් කියනවා අම්මේ චුට්ටක් ඉන්නකෝ මේ මම නෙමෙයි මැසේජ් කරන්නේ ඉම්ලියා විදියටනේ මැසේජ් කරන්නේ මැසේජ් එක ආපු ගමන් අමෘත් එක සේන් කළා අනෙක් පැත්තට හරවනවා මොබයිල් එක මොකද ඉතින් අගස්තියත් එක්කනේ ඔහු වාහනේ යන්නේ ඉතින් අගස්තිය අහනවා අමෘත්ගෙන් විශ්වාසය තියෙනවද අමෘත් අහනවා මොකද කිව්වේ අගස්තිය කියනවා නෑ මම්මේ කිව්වේ කසාද ඇතුලේ විශ්වාසය කියන දේ ඒක ගොඩක් වැදගත්නේ අමෘත් කියනවා හා හා අනිවාර්යෙන්ම ඔව් විශ්වාසය තියෙන්න ඕනේ අගස්තිය කියනවා මං අක්කව දැකලා තියෙනවනේ අක්කා එයාගේ මහත්තයව නම් ගොඩක් විශ්වාස කරනවා ඔයා එයාගේ මොකුත් හංගල හැම නෑනේ එයාගේ හිතට දෙන දේවල් කරලත් නෑනේ එයාසේ බොල්බොල් පලොත් එක එකතු වෙලා බලාගෙන ඉන්න තාමත් අමෘත්ගෙන් රිප්ලයි එකක් එනකන් පලු කෑ ගහනවා ඒ කෙල්ලේ කෝ තාම මුකුත් ආවේ නෑනේ බොල්බොල් කියනවා අම්මේ තව මැසේජ් එකක් දාන්නද ඒ වෙලාවේ පලෝ බොල්බොල්ට අතොස්සන්නයි හදන්නේ බොල්බොල් කියනවා අනේ අම්මේ එක අවස්ථාවක් දෙන්නකෝ එකම එකපාරක් හරිද පලු කියනවා හැබැයි මුකුත් ආවේ නැත්නම් හොඳටම ගුටි කන්න වෙයි හොඳද අගස්තිය ඒ වෙලාවේදී අමෘත්ගෙන් අහනවා මසිනේ කියන්නකෝ බලන්න ඔය අක්කගේ මොන හරි හංගලා තියෙනවද එයාට බොරු කියලා තියෙනවද අමෘත් කියනවා මං මගේ සෝන ගැන හොඳට දන්නවා ඔයත් ඉතින් දන්නවනේ පොඩි දෙයක් කරන්නකෝ
ඉස්සරහින් චුට්ටක් කාර් එක නවත්තන්න. ඔහු අගස්ත්‍යට සිග්නල් එකක් දීලා පෙන්නනවා. ඔහුට ටොයිලට් එකට යන්න ඕනේ කියලා. කාර් එක නවත්තපු ගමන්ම අම්රිත් කාර් එකෙන් එළියට බහලා කියනවා මං ඉක්මනට එන්නක්. ඔහු මේ හදන්නේ බුල්බුල්ගෙන් අපු මැසේජස් වලට රිප්ලයි කරන්න. ඉතින් ඔහු එළියට බහලා අපව බුල්බුල්ගේ නම් එකට කෝල් එකක් දෙනවා. බුල්බුලත් හරිම ආදරෙන් කතා කරනවා ස්පීකර් මෝඩ් ඔන් කරගෙන. අය කියනවා හලෝ. ඉතින් එවලාවේදී අම්රිත් කියනවා බාරකේදී මට අර තරමටම අපහස කළා. දැන් මොනවද ඔයා බලාපොරොත්තු වෙන්නේ? මං තමුන්ට එක සත පහක්වත් දෙන්නේ. එහෙම කිව්වහම පල්ලුට ටිකක් අප්සෙට් යනවා. අය අහනවා දැන් මොකද කරන්නේ? ඉතින් බුල්බුල් රඟපානවා. අනේ බලන්නකෝ අම්රිත් මහත්තයා, මම ඔයාට කිව්වනේ බාරකට එන්න එපා කියලා. එහෙම ආවහම මගේ රස්තාව නැති වෙන එකයි වෙන්නේ. ඇයි ඔයා මාව තේරුම් ගන්න නැත්තේ? ඔයාට ඔයාගේ ඉමලියාගේ අසරණකම තේරෙන්නේ නැද්ද? අගස්සිය මේ අසේ ගායකේ ශතේකත් පහත් කරගෙන ඔහොන් එකත් ගන්නවා අම්රිත් ඉක්මගල්ල එන්න කියලා. ඉතින් අම්රිත් උත්තර දෙනවා බල්බල්ට. ඔහ මාදරෙන් කතා කරාම සේරම දේවල් අමතක වෙනවනේ කියලා. ඔහු කියනවා හරි මෙයන්නකෝ ඉක්මගල්ල මට උම් එකක් දෙන්න. ඉතින් පල්ලත් ඉන්න තැනනේ ඔහු මෙහෙම කියන්නේ. එවලාවෙද බල්බල් පල්ලට පෙන්නනවා අම්මේ එකයිනේ සල්ලි හම්බ වෙනවනේ. අය ඉතින් ෆෝන් එක අරගෙන ඉන්නකොට පල්ල තමයි එක නවත්තන්නේ. අපව තව කම්රිත් කියනවා This is too much fun. ඕමින්නකෝ මින්නකෝ. අහ තව සල්ලි ටිකක් ට්‍රාන්ස්ෆර් කරනවා. බුල්බුල්ට කියනවා මම ඉක්මන් ගලා ඒ කෝල් එකක් දෙන්න. දැන් එහෙනම් තියන්න. කෝල් එක කට් කළා තමයි අම්රිත් අපව ගායකට නගින්නේ. ඉතින් අම්රිත්ගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඔහුගේ කවුන්ට් එකෙන් රුපියල් 5000ක් යපුණා කියලා. අගස්ත්‍ය එක දැකලා අහනවා ඔයා කටහරි සල්ලි දැම්මද? අම්රිත් කියනවා අනේ මස්සනේ මොකද මේ? ඇයි ඔය තරම් සැක කරන්නේ? මම අර බාරකේදී උදා කරපු කෙනාට තමයි මේ සල්ලි ටිකක් දැම්මේ. එයාසේ බුල්බුල් කෑ ගහනවා අනේ අම්මේ තව රුපියල් 5000ක්. බලෝ කියනවා අනේ වෙල් ඩන් බුල්බුල්. බුල්බුලත් කියනවා තැන්කූ අම්මේ. එතෙන් මෙයාලා දෙන්නා සතුට වැඩිකමට ඩාන්ස් කරන්නයි හදන්නේ. ඒ අතරේදී අගස්ත්‍ය අම්රිත් කියනවා මට තව වැදගත් වැඩ වගේක් තියෙනවා. ඔයා එහෙනම් යන්න. අම්රිත් කියනවා මොකක් හරි හොර වැඩක් තමයි පේන විදිහට. අගස්ත්‍ය කියනවා ඔ කමොන් මසිනා. මං ඉක්මන් ගල්ලා එන්න. ඔයා යන්නකෝ. එයාසේ මාරකට වෙලා ඉන්න ඉම්ලි කල්පනා කරනවා. මං දන්නවා බොරු කියන එක පාපයක්. ඇයගේ ආපන්න ගලවන ගමන් තමයි ඔය කතාව කියන්නේ. මේ හැම දෙයක්ම කියන්න වෙලා තියෙන්නේ ආශුගේ බෙහෙත් වලට සල්ලි හොයාගන්නනේ. ඇය කන්නාඩිය දිහා බලාගෙන තමයි මෙහෙම කියන්නේ. මේ විදිහට බොරු කියන එක ලොකු පාපයක් කියලා. ඒ වගේ මෙම්ලි කල්පනා කරනවා කවද වෙනකන් මේ විදිහට හැංගිලා ඉන්නද? අනිකෙතෙන් අගස්ත්‍ය මහත්තයා ඒ නයෝනිකමස්ගේ ගෙදරක් දන්නවා. එයා ඇත්තටම එහාට ගියොත් එහෙම හැමතක්ම දැනගනීවි. එතකොට බොස් මහත්තයා මට දීපු රස්සාව ඒක ආපහු ගනීවි. එතකොට මොකද වෙන්නේ? නෑ නෑ එම්ලියා, ඔයා ගිහිල්ලා ඇත්ත කියන්න. ඔයා බොස් මහත්තයාට ඇත්තම කියන්න. සමහර විට මගේ ඇත්ත දැනගත්තට පස්සේ එයා හැම දෙයක්ම තේරුම් ගනීවිනේ. මට සමාව දෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැති වුණත් ඒකට කොහොමරි කැමති කරව ගන්න හරි උත්සාහ කරන්න පුළුවන්නේ. ඔව් එම්ලියා, ඔයා ඇත්ත කියන්න. ඒ වෙලාවේදී එම්ලගේ ෆෝන් එක රින් වෙනවා. කෝල් කරන්නේ නම් පල්ලගේ හස්බන්ඩ්. එම්ල කල්පනා කරනවා මාමා. ඉතින් මාමා කියනවා එම්ල පුතේ අනේ පුතේ ආශුගේ තත්ත්වය ටිකක් බරපතලයි. මං ආශුව ස්පිරිතාලට අරගෙන ආවා. පුතේ ඉක්මන් ගල ඔයත් එන්න. ඒකත් අවහලා එම්ලෙත් එන්නේ හොඳටම ෂොක් වෙලා. ඉතින් පේන විදිහට අගස්ත්‍යා තියන්නේ හොස්පිටල් එකේ. ඔහු ජොග්නිට කතා කරලා කියනවා ගෙදරේ කවුරු හරි ඇහුවත් එහෙම කියන්න. මම මොකක් හරි ඔෆිස් එකේ වැඩකට බිසි වෙලා කියලා. මම මෙතෙන්ට ආව කියලා නම් කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා. අගස්ත්‍යා කියනවා සේරම චිප්ස් ටික කෑවට පස්සේවත් ඔය කතාව නොකිය හිටියොත් හොඳයි. මේ වෙනකොට එම්ලෙත් හොස්පිටල් එකට ඇවිල්ලා අය ඩොක්ටර්ට කියනවා අනේ දොස්තර මහත්තයෝ මගේ ආශුව බේරලා දෙන්න. කොහොම හරි ආව බේරලා දෙන්න. අගස්ත්‍යාට ඇහෙනවා එම්ලගේ කටහඬ. ඔහු ටික ටික ඒ පැත්තට එන ගමන් ඉන්නේ. ඔහු දොරගවට ඇවිල්ලා එම්ලගේ මාමගේ ඩොක්ටර්ගේ කතාවට හොරාට අහුන්කන් දෙගෙන ඉන්නවා. එම්ල කියනවා අපි කොහොම හරි සල්ලි ටික හොයාගන්නම් දොස්තර මහත්තයෝ. ආශුගේ සත්කම කරලා දෙන්න. අනේව බේරලා දෙන්න. දොස්තරත් කියනවා අපි ගොඩක් උත්සාහ කරනවා. ඒත් ඉතින් හොස්පිටල් එකේ තියෙන ප්‍රොසීඩියස් වලට විරුද්ධව යන්න අපිට බැහැනේ. I'm sorry. එහෙම කියලා දොස්තරේ යනවා මෙතනින්. අගස්ත්‍ය ඔය කතාව අහගෙනයි හිටියේ. ඔය ඇත්තටම හොස්පිටල් එකට ඇවිල්ලා තියෙන්නේම අහිංසක
දුප්පත් මිනිසුන්ට උදව් කරන්න. ඒක ඔව් හොර රහසක් වෙන වැඩක්. අන්න ඒ නිසා තමයි 얘ගෙන කාටවත්ම දැනගන්න ඉඩ තියන්න එපා කියලා ඔහු ජොග්නට කිව්වේ. ඉම්ලැනික් පැත්තට හැල්ලෙන්න හදද්දී අගස්ත්‍ය මෙතනින් යනවා. මලම ළඟට මොකද වෙන්නේ කියලා.